ආයුබෝවන් රැගන් ටෙක් කියලා YouTube channel එක අදත් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ගෙන තියෙන්නේ ඔයගොල්ලෝ වීඩියෝ එකේ මුලින්ම දැක්කා වගේ කොහොමද ඔයගොල්ලන්ගේ Windows desktop එක laptop එක PC එක කස්ටමයිස් කරගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මම සෙන්රජ mang description එකේ link එකක් දාලා තියෙනවා ඕගොල්ලන්ට ඒ files ටික download කරගන්න ඕගොල්ලන්ට description එකේ තියෙන link එකෙන් යන්න පුළුවන් ඕගොල්ලන්ට මේව බලන්න මෙතන තියෙන download as zip කියලා ඒ click කරන්න पे फाइल के दें डाउनलोड दे राइव राई मेरे को वो मैं आ रहा है क्या पढ़ी आ रहा है क्लिक कर ला शो इन फोल्ड क्लिक करने मित्रने दिए ना वो लोगे सिप फाइल के एक क्लिक कर ला एक्सट्रैक्ट ए लिंक एक दिए रहती है ना फोल्डर के नाम ही क्लिक करने बस गया बस एक ओगलो फाइल सेलिंग मिनिमाइज़ से ला इधर ओगलो डेस्कटॉप आइकन्स दिए ना डेस्कटॉप पे राइट क्लिक कर ला व्यू गिंग शो डेस्कटॉप आइकन से क्लिक काइंग करना हर इधर से मैं टास्क बार का भी हाइड करना होने टास्क बार के टास्क बार सेटिंग्स मित्र तीन ऑटोमेटिक हाइड द टास्क बार इन डिस्को मोड एक ऑन करना तो वो अपने टास्क बार के हाइड देना मित्र तीन कलर्स कलर्स की ही मित्र वो गुल्लो डार्क डार्क के ऑन करने था डार्क के दान मैं कितना ना ट्रांसपेरेंसी इफेक्ट एक आइंग कराना ऑफ कर लेती है ना मैं कलर एक टेट डार्क ग्रे देने इधर इट वैसे अपने फोल्डर एक टेट आंग तो ना थी ना फोल्डर एक मैं तो ना फाइल्स लेट गई फाइल्स लेट गया थी ना मैं तो ना पबजी थीम ड्रैगन टेक के मैं तो ना थी ना एक तोड़ गया वो ग्रुप मान लोकल बनना ना वॉलपेपर की लाइक පළවෙනි ෆෝල්ඩරේ ස්කින්ස් කියලා තුන්වෙනි ෆෝල්ඩරේ රේන්වීට සෙටප් එක දෙක කියලා තියෙනවා මුලින්ම අපි වෝල්පේපර් එක ඇප්ලයි කරගමු අපේ ඩෙස්ක්ටොප් එකට මේ වෝල්පේපර් කියන ෆෝල්ඩර එක ඇතුළට යන්න මෙතන තියෙනවා වෝල්පේපර් එක ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න ඕගොල්ලන්ට එහෙම ඕනේ එහෙමත් පුළුවන් නැත්නම් wallpaper right click කරලා set as background දෙන්න. එතකොට අපි background එක add වුණා. ඊට පස්සේ අපි ආයි මේ back එකන් PUBG theme dragon tech එකේ මෙතන rain meter setup එක තියෙනවා. ඒක double click කරගන්න. make english in okay දෙන්න. standard illustration. තැසෙ මේ ඔක්කොම tick දෙක දාලා ඔන්ගේ ෆෝල්ඩර් එක ඕන තැන දීලා ඉන්ස්ටෝල් කරගන්න මේකට yes දෙන්න හරි run rainmeter කිය ටික් එක දාලා finish කරන්න ඊට පස්සේ අපේ default skins හතරම වෙන්ද වගේම ආවා
එක අන්ලෝඩ් කරන්න ඕගොල්ලෝ හැම එකම රයිට් ක්ලික් කරලා හරි මෙතන තියෙන ස්කින්ස් ස්කින්ස් ඇතුළට ගියාම මම ලුක් කළ වෙන්න නා නියම් ඕගොල්ලන්ට පොඩි පේපර්ස් වගේ තියෙන නැත්නම් ඕගොල්ලන්ට කොළපාට වතුර බින්දුවක් වගේ තියෙනවා මේ හැම එකම ඕගොල්ලෝ රෙනුවේටර් එකට ඕපන් කරන්න ඕනේ මෙහෙම ඇදගෙන ගිහින් මෙතන තියෙනවා ඕපන් කියලා ඕපන් දෙන්න මෙතන ටික් එක අයින් කරලා ලෝඩ් මේ මෙතන ලෝඩ් කරේ ටික් එක අයින් කරලා ඉන්ස්ටෝල් දෙන්න එතකොට පළවෙනි එක අපේ ආවා පළවෙනි එක දෙවෙනි එක ඩබල් ක්ලික් කරන්න ඒකේ ටික් එක අයින් කරන්න ඒකත් ඉන්ස්ටෝල් දෙන්න ඊටස් තුන්වෙනි එක ඩබල් ක්ලික් කරන්න ඒකේ ටික් එක අයින් කරන්න ඊටස් මෙතන තියෙන unfold ඒක ඩබල් ක්ලික් කරන්න ඒකේ ටික් එකක් නැහැ ඒක සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරන්න මෙතන තියෙන visible ඒක ඩබල් ක්ලික් කරන්න ඒක ටික් එක අයින් කරගන්න ඒක තියුණාන් පස්සේ ඕගොල්ලෝ මේ files වලින් අයින් ගන්න අයින් කරලා මෙතන ටාස් බාර් එකේ arrow එකක් වගේ තියෙනවා hide icons ඒ ක්ලික් කරලා තියෙන rain meter එක open කරගන්න ඊට පස්සේ මෙතන තියෙනවා මුලින්ම මොන්නේ මේ clock කියන එක ඒක ක්ලික් කරලා මෙතන තියෙන clock ඒක ක්ලික් කරලා මෙතන මේ තියෙන දෙවෙනි එක double click කරන්න මං රේන් මීටර් එකෙන් මිනිමයිස් වෙන්න මෙහෙම ඩ්‍රැග් කරගෙන ඉන්න මෙතනින් එහාට යන්න බෑ එහෙනම් ඒක රයිට් ක්ලික් කළා සෙටින්ග්ස් ගිහින් ස්නැප් ටු එජස් එකත් අයින් කරන්න කීප් ඔන් ස්ක්‍රීන් අයින් කරන්න සේව් පොසිෂන් එකත් අයින් කරන්න හරි එතකොට අපේ එක කෙලවරුන් ගෙනියන්න පුළුවන් ඔගලන්ට මෙන්න මේ හරියට වගේ එක තියාගන්න මම කියන උතුන අපි රේන් මීටර් ගියා ඔගොල්ලෝ දැන් ලෝඩ් කරන හැම රේන් මීටර් ස්කින් එකක්ම මෙතන තියෙන පොසිෂන් එක නෝමල් එක ඔන් ඩෙස්ක්ටොප් දෙන්න ඊට පස්සේ ඒක අපේ ස්කින් එක රයිට් ක්ලික් කරලා එඩිට් ස්කින් යන්න එඩිට් ස්ක්‍රීන් ගිහින් ටිකක් යටට යන්න පොඩ්ඩක් යටට යනවා මෙතන තියෙන 255 255 99 ඒක අපි හදා ගන්න ඕනේ ඒ 255යි 255යි 255 99 අයින් කරන්න අයින් කරගෙන එතනට දාන්න 68 කොමා 200 තිස් පහ දෙසිය දහය මේ දෙසිය තිස් පැකවට කොම එක දාන්න ඉටවස්සේ එතන තියෙන සීය එක අයින් කරන්න එක අයින් කල් එතනට 70 දෙන්න ඇත්තවැදිවල් ටිකක් යටට යන මෙතන ආයි තියෙන 255 තුනක් ඒ ඒ තුන තයින් කරගෙන එතන දෙන්න 232 කොමා 90 කොමා 199 ඊටස් මෙතන තියෙන 85 ඒකට දෙන්න 65 85 අයින් කළා 65 දීලා ඊට ෆයිල් ගිහින් සේව් කරන්න එකෙන් අයින් වෙන්න මෙතන රීෆ්‍රෙෂ් කරන්න රීෆ්‍රෙෂ් ස්ක්‍රීන්
ඒක වෙනස් වුණා අපේ හරි ඒක ඉවරයි අපි ආයි රේන් මීට යන් මෙතන තියෙන ලාන විෂුවලයිසර් ඒක ක්ලික් කළා මෙතන තියෙන visualizer.ini ඒක ඩබල් ක්ලික් කරන්න ඩබල් ක්ලික් කළා මෙතන තියෙන position normal ඒක on desktop දෙන්න minimize කරලා ඒ visualizer එක right click කරලා open settings යන්න settings ගිහින් මෙතන තියෙනවා visualizer scale ඒක දෙන්න 0.03 මේක මෙහෙම බින්දු 0.3 හරි මෙතන තියෙනවා ඊළඟට song information scale ඒක එකට දෙන්න එකයි පහ වගේ ඊට පස්සේ මෙතන තියෙනවා 350 px height එක ඒක දෙන්න 119 වගේ ගානකට 120ට වගේ 119 හරි 119යි මෙතන තියෙනවා visualization ඒ ක්ලික් කළා smooth level එක දෙන්න 3 තියෙන එක 4 දෙන්න හතර දීලා මෙතන භාවිත එක දෙන්න 62ක් වගේ හැට දෙකයි px එක දෙන්න 4 62 දීලා මේ දෙවෙනි එක දෙන්න 4 4 දීලා දෙවෙනි කොහොම තියලා මෙතන sensitivity එක 40 දෙන්න හතලිය දීලා මෙතන තියෙන ස්ටයිලින් මෝඩ් යන්න මට ඒක වැරදුනා ස්ටයිලින් ගේ මෝ යන්න මේක වඩා අයින් කරවන්න හතර තියෙනවා පින්ස් ලොක් එක අයිකන් එක ඒක දැන් යන්න මෙහෙම මෙන්න මේ හරියට ගිහින් අතාරින් ඒක දම් පාට තියෙන. ඒක මෙහෙම මේ පින්සල ඇදන් ඉන්න. මේ දම් පාට හරිය. ඒක දිහා ඕකේ කරන්න. ක්ලෝස් දෙන්න සෙටින්ග්ස්. ඒක මෙහෙම ඇදන් ඇවිලා මෙන්න මේ හරියට වගේ තියෙන. ඊටසේයි රේන් මීට යන්න එතන මොන්ස්ටර් කැට් ඒකට යන්න ඒකට කියව මෙතන තියෙනවා විෂුවලයිසර් ඒකත් ඕපන් කරන්න ඒකත් ක්ලික් කර රේ මීටරෙන් අයින් වෙන්න ඒක රයිට් ක්ලික් කරලා ඕපන් සෙටින්ග්ස් යන්න මෙතන විසුවලයිස් ස්කේල් එකට 20 දෙන්න දීලා මේකට 48 දෙන්න
හතලිස් අට හතලිස් අට එහෙම දෙන්න හතලිස් හත වගේ දෙන්න ප්‍රසන්න PX එක දෙන්න 53 panas tuh nanti ira angle lika ansa ke twist dekare dene metana visualization metana mulu meka dawa hatara dene deweni ekata haya dene terus ira ekata 28 dene sensitivity එකට දෙන්න 40 smooth level එක 4 දෙන්න හරි ඊට පස්සේ styling ගිහින් මෙන්න මේ නිල් පාට එක දෙන්න ඒක දීලා close කරන්න ඊළඟට rain meter ගිහින් unfold kene click karanne unfold e click kala metada thiyena oglo kalin video dakka wage apps lassana animated apps daaganna e skin ekak api add karagamu den ithe click kala ogolanda ona app ekak click kala after effects ekak godak apps thiyena අපි දාගන්න ප්ලැට්ෆෝම් ඇප් ටික ඔයාලට ඕන ඇප් එක ක්ලික් කරලා මෙතන තියෙන බ්ලැක් වයිට් එක වයිට් ක්ලික් කරලා මෙතන ආපු එක ආයි ක්ලික් කරලා ලෝඩ් කරන්න ලෝඩ් කරලා මෙතන ඔන් ඩෙස්ක්ටොප් දෙන්න හැම එකක්ම ඊට පස්සේ ට්‍රාන්ස්පරන්ට් එක 70ට දීලා උඩ තියෙන එකේ දකුණු පැත්තේ ගහන්න 215 ගහලා ඊළඟට ඔයාට ඕන ඇප් ඇඩ් ලෝඩ් කරගන්න ඊට පස්සේ මම මේ විදිහට දාගෙන යනවා මේක දාන්න ඕන පිළිවෙල කිව්වොත් අපි මුලින්ම තමයි 215ට ඊට පස්සේ හැම එකටම 60ක් වැඩි කරලා දාන්න දෙවෙනි එකට 275 එන්න මේ විදිහට දාන්න ඊළඟ ස්කින් එක අපි දැන් දාගමු ෂු බබල් ඒකේ පළවෙනි එක ඕපන් කරගෙන ඒක රයිට් ක්ලික් කරලා සෙටින්ග්ස් යන්න ඊට පස්සේ ඩිස්ප්ලේ ගිහින් මුල්ම එක 28ට දාගන්න දෙවෙනි එකත් 28ට තියාගන්න 28ට දෙවෙනි එක ඊට පස්සේ පළවෙනි එක එනකොට දෙවෙනි එකත් එනවා තුන්වෙනි එකත් හතරම තියන්න හතරවෙනි එකට දාන්න 50 ඊළඟ එකට දාන්න
96 තියන්න. Angle start එකට දෙන්න 227 දෙන්න. Smoothing එකට දෙන්න 0.4. ඊට පස්සේ එක audio යන්න. Audio ගිහින් අන්තිම sensitivity එක 140 එකට දෙන්න. අන්තිම එක ඊට පස්සේ මෙතන කලර් තියෙනවා. මෙතන single color එක දෙන්න. ඊට පස්සේ මේ වගේ පාට තියලා මෙතන යට තියෙන කලර් එක ක්ලික් එක හරි එකෙන් අයින් වෙන්න. මෙන්න මේක drag කරගෙන ඇවිල්ලා මෙන්න මේ හරිය තියන්න. ඒ පාටිය මට වැඩි වගේ. ඒ ටික අඳුරු කරගෙන ආයි කලර්ස් ගිහින් ඒක ටික dark කරගන්න. මෙන්න මේ පැත්ත. හරි. එන්න ඒක dark කරගෙන click කළා. ඒකෙන් අයින් වෙන්න. අපි visualize test කරමු. Music play කරමු. අපේ විශේෂ එක වැඩ ඔක්කොම වැඩ ස්කින්ස් ටික මෙතන හයිඩ් ෂෝ හයිඩ් ක්ලික් කරලා අයිකන්ස් රේන් රේමීට එක රයිට් ක්ලික් කර ස්කින්ස් ඩිසේබල් ඩ්‍රැගින් කරන්න. එතකොට අපේ අත්තර දීමකින් ස්කින් එකක් ඩ්‍රැග් වෙන්නේ නැහැ. ඒක තිබ්බ තැනම තියෙනවා. ඒක එතකොට එතනම තියෙනවා. ඉතින් මේ වීඩියෝ කොන් ප්‍රොජෙක්ට් කරනවා. දැන් මේ දැම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ හොඳයි නම් ලයික් එක දාන්න. ඕගොල්ලන්ට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ මේ වීඩියෝ එක දන්නේ නොදන්න හැම යාළුවිටම ෂෙයා කරන්න. ඉතින් තවලුත් වීඩියෝ ඕගොල්ලෝ හැම වෙලම බලපිටින් මම අද සම කරනවා. ඕගොල්ලන්ට සුබ දවසක්.